Madam, Madam. අයිබෝවන් පුතේ මාව ඇහෙනවද? අයිබෝවන් 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 මම වීඩියෝ එක ඔන් කරේ නැහැ. කරන්ට් එක නැති නිසා මාව පේන්නේ නැහැ නේද ඔන් කරත්? නැහැ ටීචර්. පේන්නේ නැහැ ටීචර්. ඒක තමයි මං ඉතින් ඔන් කරන්න උත්සාහ කළෙත් නැහැ. ඒ හින්දා ඔෆ් කරලා වැඩේ කරන්නම්. ප්‍රශ්නයක් නෑ නේද? කමන් නෑ ටීචර්. කමක් නෑ ටීචර්. හරි. ටියුට් එක ගන්න කොහෙනම් හැමෝමද? අපි ගිය සතියේ පේපර් එකේ ටිකයි නේද පුතේ කතා කළේ? ඔව් ටීචර්. ටීචර්ට විනාඩියක් දෙන්න. අද චුට්ටක් මට ජොයින් වෙන්නත් පරක්කු වුණා. චුටි ඉෂු එකක් ඇවිල්ලා. දැන් හරි මම පැහැදිලිව ඇහෙනව නේද? ඔව් ටීචර්. ඔයාලගේ ටියුට් එක ඇහෙනවා ටීචර්. හරි. ඕකේ. අපි මේ ටික කතා කළා. මයික් ටික ඔෆ් කරගමු. මයික් ටික ඔෆ් කරගමු. දැන් පන්තිය පටන් ගත්ත හන්දා ප්‍රශ්නයක් ඇහුවොත් මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. අපි ටියුට් එකේ ලියාගත්ත නේද පෘථිවියේ සෞර ග්‍රහ මණ්ඩලයේ ස්ථානගත වීම ගැන? මැඩම් හෙමීට ඇහෙන්නේ. හරි. පුතා ෂුට්ටක් වොලියුම් එක වැඩි කරගන්න බලන්න. එතකොට සමහර විට ඇහෙනවද? නෑ මැඩම්, ඇතුලෙන් වගේ ඇහෙන්නේ. හරි හරි, බලමු අපි එක. නෑ ටීච, සද්දේ අඩු ඇහෙන්නේ. අපි සද්ද චුට්ටක් හදාගමු. හරි එහෙනම් මේ ගානට කරගෙන යන්න. පුතාල දැන් පෘථිවියේ සෞරග්‍රහ මණ්ඩලයේ ස්ථානගත වීම කියන එක ලියාගත්තනේ නේද? මෙතෙන්ට අදාළ කරුණු ටික හැමෝම ටියුට් එකේ ලියාගෙන තියෙන්නේ. ඔව් ටීචර්. ලොකුන් ටීචර් ටියුට් එකක් දැම්මද? ටියුට් එකක් දාලා තියෙන්නේ. දැන් සති 3ක් විතර වෙනවා. සති 2ක් විතර මම ගෲප් එකේ හැම සතියෙම දැම්මා ගන්න කියලා. සමහර අය ගත්තේ නැද්ද? මං එනවාද ක්ලාස් එක ඉවරලා ෂෙයා කරන්නම් පුතේ. ගෲප් එකට දාන්නම්. හොඳයි. මං හිතන්නේ මේක ලියාගත්තේ නෑ අපි. මේක ඔයාලගේ ටියුට් එකේ මෙන්න මෙතන ලියා ගන්න ඕනි. මං පෙන්නන්නම් ටියුට් එක. ඔයාලගේ ටියුට් එක. ටීචර් අපි 3-4 වෙනි පිටුවේ යන්නේ. හරි හරි හරි. අපි හැඳින්වීම කළා. පෘථිවිය පිළිබඳ මූලික තොරතුරු ටික කළා. මේ මහතෙත් ඉගෙනගෙන තියෙන හින්දා ස්ථානගත වීම කළා. මෙතෙන්ට නැකියාකනකොට මේ කරන් ගියා. ඒක තමයි පුතේ. හරි. පෘථිවිය ජීවීන්ගේ වාසභූමියක් බවට පත්වීමට හේතු කියලා මාතෘකාව තමයි කතා කරන්නේ. දැන් මේ මාතෘකාව තමයි ඉස්සරහට විස්තරාත්මකව අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලම ලියාගමු ඇයි පෘථිවිය මේ මිනිස්සු ඉන්න
වාස භූමියක් නැත්නම් කොහොමද පෘථිවිය ජීවීන් හටගත්තේ? දැන් එහෙම හටගන්න මොනවද පෘථිවියේ තිබුණු විශේෂ ලක්ෂණ? දැන් අපි දන්න සාමාන්‍යයෙන් ජලය තිබුණා, ඊට පස්සේ වාතය තිබුණා. එහෙම සාමාන්‍යයෙන් අපි චූටි චූටි කරුණු දන්නවනේ. දැන් මේ පාඩමේ ඉස්සරහට තව ගොඩක් ගැඹුරින් චුට්ටක් කතා කරනවා. ඒ හින්දා අපි ඉස්සෙල්ලම නෝට් කරගන්න ඕන, සටහන් කරගන්න ඕන පෘථිවිය ජීවීන්ගේ වාස භූමියක් බවට පත්වීමට මොන හේතුද චුට්ටක් ඉන්න බලන්න එහෙනම් හරි දැන් බලමු පෘථිවිය ජීවීන්ගේ වාස ඇයියේ මේ කොටස තමයි ලියාගන්න තියෙන්නේ අපිට. මෙන්න මෙතන ටියුට් එකේ ඔන්න මම දැන් කරගෙන යනවා. දැන් ප්‍රශ්න ටික ඉවරයිනේ. වාස භූමියක් බවට පත්වීමට හේතු මොනවාද කියන ටික අපි දැන් ලියාගන්න යන්නේ. ඒක ඊට පස්සේ අපි කතා කරනවා. පුතාලට දැන් මේක පේනව නේද? හේතු. ඔන්න ඔය හේතු ටික ඉස්සරහට අපි කතා කරනවා. හරි. ඔය හේතු ටික ඉස්සරහට කතා කරනවා. දැන් ටියුට් එකේ අර මම පෙන්නපු දැන මේ හේතු ටික ලියාගන්න. චූටි වෙලාවක් අරගෙන පුළුවන් වීඩියෝ ටික ඔන් කරගන්න. ඔබට මට ලියනවා පේනවා. කරුණු පහක් තියෙනවා පුතේ. චුට්ටක් එන්න පුතේ, මාව කට්ටුනේ නැහැ. ස්ක්‍රීන් එක ආයි මේ නාඩි දෙකක් දෙන්න බලන්න. ඇයි එහෙම උනේ බලාගන්න. හරි මේ තියෙන්නේ ආටින්. හරි නේ, ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? තරින්දි මොකද ඔළුවට උනේ? මොකද රීජ ඔළුව මෙතන මොකක් හරි තුවාල වෙලාද පුතේ? ඔව් ටීජර් වැටුණා. ආ ඒක තමයි. ඒ ඉස්කෝලේ පටන් ගත්තනේ නේද? ටීජර් මං තරින්දි නෙවෙයි සෙනුරි. ආ සෝරි. හරි පුතේ හරි. බං උඩ තියෙන නම වෙන්නද කියන්නේ නැත්තේ.
තවෙලාව ඕනද දැනන් ඇති වගේ කරුණු පහයින තියෙන්නේ ඕනට ලියලි වරයි තවයි ආහරි හරි ලියාගන් ලියාගන් ටීච බ්‍රමණය හා පරිබ්‍රමණය හරිබ්‍රමණය නැති වුණොත්තේ මොකද වෙන්නේ කියල දෙන්නම් කරුණු පහම අපි ඉස්සරහට කතා කරනවා ඒ නිසා දැනට ඔය කරුණු පහ ඔයාලා ලියලා තියාගන්න ඕනි බ්‍රමණය කියන්නේ මොකක්ද පරිබ්‍රමණය කියන්නේ මොකක්ද බ්‍රමණයෙන් වෙන්නේ මොනවද ඒකේ ප්‍රතිඵල මොනවද පරිබ්‍රමණයේ ප්‍රතිඵල මොනවද ඒ ටික ඔක්කොම ඔයාලට කියලා දෙනවා මේ පාඩමේ ওই ටික තමයි කියලා තියෙන්නේ දැන් උෂ්ණත්වයේ කියන කාරණාව නම් පුතේ ඔතෙන් ලියාගත්තට අපි ගිය සතියේ කතා කරා නේද බුදගේ උෂ්ණත්වය ඊළඟට යුරේනස්ගේ උෂ්ණත්වය අරගෙන පෘථුවියේ මධ්‍යස්ථ උෂ්ණත්වයක් තියෙන්නේ කියන කාරණාව අපි කතා කරලා තියෙන්නේ ඔයාලට මතක ඇති මතකති සරි මතකයි හරි දැන් අපි පෘථුවියේ ජීවීන්ගේ පැවැත්ම කියන්නේ ජීවීන් බිහිවීම කතා කරන්න කලින් අපි ෂූට් අප් පෘථුවිය ගැන තව ඉස්සරහට කතා කරගෙන යන්න ඕනි පුතේ මන් දාලා තියලා කතා කරන්නම් හරි අපි කතා කරන්න ඕනේ දැන් වාස භූමියක් බවට පත්වීමට මෙන්න මේ හේතු පහ තමයි බලපාලා තියෙන්නේ හැබැයි අපි හත වසරේදී කතා කරපු ටික චුට්ටක් මතක් කරගෙන තමයි මේ ටිකට එන්න ඕනේ ඒ නිසා අපි මේ කරුණු ටික කතා කරන කලින් ඔයාලට පේපර් එකටත් එනවා මේක හරි අක්ෂාංශ දේශාංශ කියන කාරණාව කතා කරනවා පෘථුවියේ හරිද මේක ඔයාලට මතක කාරණාවක් පුතේ මම හැබැයි ආයි මේක චුට්ටක් මතක් කරලා දෙන්නවා මොනවද අක්ෂාංශ කියන්නේ මොනවද දේශාංශ කියන්නේ කියලා කවුරුත් ලියාගන්න එපා ටියුට් එකේ ටීච අපිට සඳුදාට භූගෝලයේ පේපරේ දෙනවා හත වසර හත එක නේද ඔව් ටීච අපිට තම තුනක් ඉවරයි දැන් හරි පුතේ හරි මැනි මෙන්න මෙතෙන්ට තමයි එන්න ඕන අර ලියපු ඔයාලා සටහන නෝට් එක ලියාගත්තු දැන පල්ලා පිටුවේ මාතෘකාව තියෙන අක්ෂාංශ දේශාංශ කියලා හරිනේ එතකොට පොතේ ලියා ගන්න අය අක්ෂාංශ දේශාංශ කියලා මාතෘකාව ලියා ගන්න ඕනි. හා දැන් බලමු අක්ෂාංශ දේශාංශ කියන්නේ මොනවද කියලා. කෙලින්ම එතෙන්ට යන්නේ නැතුව චුට්ටක් මේ ආදර්ශ ලෝක ගෝලෙම ඇඳලා පෙන්නන්නම් අක්ෂාංශ දේශාංශ කියන්නේ මොනවද කියලා. හැබැයි ඔයාලමට උදව් කරන්න ඕනි. මේ ලෝක ගෝලේ ඉරි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ උඩ තියෙන්නේ මොකද්ද? කියපු බලන්න. මෙන්න මෙතන තියෙනවා උත්තර ධ්‍රවය. හරිද? එතකොට යට තියෙන්නේ මොකද්ද? දක්ෂිණ ධ්‍රවය. අන්න එතකොට මේ උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට, ඒ කියන්නේ උඩ ඉඳලා යටට ඇඳපු රේඛා ටිකක් තියෙනවා මනක්කල්පිත රේඛා මේව හරියටම ඉරි ගහලා ඇඳලා නැහැ මෙහෙම රේඛා මේ අපි හිතා ගන්නවා මෙන්න මේ විදිහට රේඛා තියෙනවා උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට හරිද උඩ ඉඳලා යටට රේඛා තියෙනවා ඊට පස්සේ පුතේ මෙන්න මේ අතට මේ මොන අතද සිරස්ද තිරස්ද තිරස් මේ අතට කියන්නේ තිරස් කියලා තිරස් අතට දිශාව අනුව කිව්වොත් මොන දිශාවටද? නැගෙනහිර සිට බටහිරට. දිශාවට. බටහිරට. ආ හරි. දැන් මයික් එක ඔෆ් කරගමු. උඩ ඉඳලා යටට. එහෙම නැත්නම් උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට ඇඳගත්තු රේඛා තියෙනවා. හරිද? ඊට පස්සේ ආදර්ශ ලෝක ගෝලයේ ගත්තොත් අපි වෙන පාටකින් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට නැගෙනහිර ඉඳලා බටහිරට. එහෙම නැත්නම් තිරස් අතට තිරස් හොඳද? හරහට අඳින රේඛා තිරස් තිරස් අතට ඇඳ රේඛා තියෙනවා. ওই රේඛා වර්ග දෙකම මේ දෙකම පුතේ මනක් කල්පිතයි. මේ වචන ටිකක් මතක තියා ගන්න ඕනි. මනක් කල්පිතයි. මේව ඇත්තටම පේන්නේ මේ ලංකාව හරහා එහෙම නැහැ. හරිද? මනක් කල්පිත රේඛා තියෙනවා උඩ ඉඳලා යටට. ඒ වගේම හරහට. එතකොට ඇයි මේ රේඛා ඇඳලා තියෙන්නේ? මේව ඕනි නෑනේ. නැත්තම් ඉතින් ඇයි මේ වගේ මෙහෙම අමාරුවේ මේ උඩින්දලා යටට හරහට මෙහෙම පෘථුවිය මනක්කල්පිත රේක ඇඳලා තියෙන්නේ? ඇඳලා තියෙන්නේ හේතු දෙකක් තියෙනවා.
එකක් තමයි රටක පිහිටීම හරියට කියන්න. දැන් මෙන්න මේ රටේ පිහිටීම අපිට පුළුවන් නේද මෙන්න මේ රේඛාවල අගේ පදනම් කරගෙන කියන්න. ආ එතකොට අපිට ගන්න පුළුවන් රටක නැත්නම් ස්ථානයක පිහිටීම. මොකක් හරි ස්ථානයක පිහිටීම හරියටම කියන්න. හරිද? තව අපිට කියන්න පුළුවන් වෙලාව. වෙලාවල් හරියටම කියන්න. හරිද? ඔන්නෝ වගේ කාරණා ඉෂ්ට කර ගන්න තමයි ආදර්ශ ලෝක ගෝලයේ උඩ ඉඳලා යටටයි හරහටයි රේඛා ඇඳලා තියෙන්නේ. එතකොට ඔය අක්ෂාංශයි දේශාංශයි කියලා කියන්නේ මෙන්න මේ ආදර්ශ ගෝලයේ උත්තර අග්‍රවේ ඉඳලා දක්ෂිණ අග්‍රවේට ඇඳලා තියෙන රේඛායි නැගෙනහිර ඉඳලා බටහිරට. එහෙම නැත්නම් තිරස් පාතට ඇඳලා තියෙන රේඛායි තමයි අක්ෂාංශ දේශාංශ කියලා කියන්නේ. එතකොට රටක පිහිටීම ස්ථානයක වෙලාව හරියටම කියන්න තමයි අක්ෂාංශයි දේශාංශ රේඛායි පෘථුවියේ ඇඳලා තියෙන්නේ. තේරුණාද? දැන් අපි වෙන් කරලා සුට්ටක් අඳුරගමු. නෝට් එක ලියා ගන්න කලින් මොනවද අක්ෂාංශ මොනවද දේශාංශ කියලා. හරි. ඔයාලා මට උත්තරේ කියලා දැනගෙන තියෙනවනේ. දේශාංශ කියලා කියන්නේ මේ උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට ඇඳපු ඒවාද නැගෙනහිර ඉඳලා බටහිරට ඇඳපු ඒවාද? උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට ඇඳපු රේඛා කියලා කියන්නේ මට රේසෑන් කරන්න බලන්න. ටීචායත් එක කැන්ඩිඩේට් හරියට ඇහුන්නේ නැහැ. උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට ඇඳපු රේඛා දේශාංශ වේ. කවුද එහෙම කියන්නේ? ඒක උත්තරේ හරියද? දේශාංශ කියලා කියන්නේ උඩින් ඉඳන් යටට. එහෙම නැත්නම් උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට ඇඳපු රේඛාද කියලා තමයි මං අහන්නේ. එහෙම කියන්න ඇති අයත් ඉන්නවා, කියන අයත් ඉන්නවා. හරි. දැන් මං උත්තරේ කියලා දෙන්නම්. මේ විදිහට උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට ඒ කියන්නේ මම වෙන පානකින් රතු පාටින් අඳිනවා. මේ අතට මෙන්න මෙහෙම උඩ ඉඳලා යටට ඇඳපු රේඛා ටික ඒව තමයි දේශාංශ කියලා කියන්නේ. එතකොට මේ නැගෙනහිර ඉඳලා බටහිරට එහෙම නැත්නම් තිරස් අතට මෙන්න මේ අතර ඇඳපු රේඛා තමයි අක්ෂාංශ කියලා කියන්නේ. තේරුණාද? පැහැදිලිද? ඔව් ටීචර්. නා ආදර්ශ ගෝලයේ රේඛා වර්ග දෙකක් මනක්කල්පිත රේඛා වර්ග දෙකක් තියෙනවා. උඩ ඉඳලා යටට උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට ඇඳපු රේඛායි නැගෙනහිර ඉඳලා බටහිරට ඇඳපු රේඛායි නැත්නම් තිරස් අතට ඇඳපු රේඛායි. එතකොට උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට ඇඳපු රේඛා මොනවද? දේශාංශ. නැගෙනහිර ඉඳලා බටහිරට එහෙම නැත්නම් තිරස් අතට ඇඳපු රේඛා මොනවද? අක්ෂාංශ. පැටලෙන්නේ නැහනේ. පැටල ගන්නත් බෑ. හරිද? හා. දැන් ඊළඟට අපි බලමු ඔයාලට හරියටම නෝට් එකක් දා ගන්න ඕනේනේ. නිර්වචනයක් අක්ෂාංශයි දේශාංශයි කියන්නේ මොකක්ද කියලා. පෘථුවිය මත ඕනෑම තැනක පිහිටීම හඳුනා ගැනීමට හැකිවන පරිදි පෘථුවිය වටා නිර්මාණය කර ඇති කල්පිත රේඛා ජාලය අක්ෂාංශ දේශාංශ ලෙස හැඳින්වේ. ඔන්න ඕක තමයි අක්ෂාංශයි දේශාංශයි නිර්වචනය කරන්න පුළුවන් විධිමත් නිර්වචනය. හරිද? අපි ඕක ලියාගෙන වෙන වෙනම අක්ෂාංශයන් කියන දේශාංශ හරියට ලියන්නේ. ඒක අපි ටියුට් එකේ දැන් ඔන්න නිර්වචන ලියා ගන්නවා. ලියාගෙන රූපය ඇඳලා අක්ෂාංශයි දේශාංශයි වෙන වෙනම නම් කර ගන්න ඕන. හරි. දැන් ටියුට් එකට යන්නකෝ. හරි. දැන් ටියුට් එකට ගිහිල්ලා හරි. ටියුට් එකට ගිහිල්ලා අක්ෂාංශ දේශාංශ කියන මාතෘකාව යට හිස්තැන් ටිකක් තියලා තියෙනවා. හිස් රූල් ටිකක්. අන්න එතන තමයි පුතාලා ලියා ගන්න ඕනි ස්ලයිඩ් එකේ පේන කොටස. මම දැන් කියලා දුන්න කොටස තමයි ස්ලයිඩ් එකට දාලා තියෙන්නේ. ඒක ලියා ගන්න බලන්න. තීජ කල්පිත කියන එකට මනක් කල්පිත නෙමේද? මනක් කල්පිත ගන්නත් පුළුවන්. කල්පිත රේඛා කියලා ගන්නත් පුළුවන්. මනක් කල්පිත රේඛා ජාලය කිව්වත් හරි කල්පිත රේඛා ජාලය කිව්වත් හරි. ඔයාලට මතක හිටින වචන එතෙන්ද ලියා ගන්න බලන්න. දැන් පොතේ ලියන අය මාතෘකාව දැම්මා. මාතෘකාව යටින් මෙන්න මේ වාක්‍ය ලියාගත්තා. ප්‍රශ්න තියෙනවද ලියන්න කලින් චුට්ටක් බලන්න තේරෙනවද? කොටස තේරුණාද? අනු තේරුණාද? තේරුණා ටීචර්. ඔව් ටීචර් තේරුණා. හරි.
හරි ටීචර් ලිව්වා. ආ හරි. හැමෝම ලියනකන් ඉමුකෝ පොඩි වෙලාවක් දෙන්නම්. මොකෝ අද ගොඩක් අය වීඩියෝ එක ඕෆ් කරගෙන ඉන්නේ. කරන්ට් එක නැති ප්‍රශ්නද? ඔව් ටීචර් අපිටත් කරන්ට් එක ගිහලා තියෙනවා. ආ පුළුවන් අය වීඩියෝ ටික ඔන් කරගන්න බලන්න. හරි. දැන් ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවර නම් ඔය ලියාගත්තු තැන ටියුට් එකේ යට තියෙනව නේද හිස් කොටුව. ඔන්න මම දැන් කියන එක කරන්න ඕන. මෙතන හිස් කොටුවක් තියෙනව නේද? පොතේ ලියන අය නම් කොටුවක් ගහගන්න ඕනි. අනික කෑ මේ හිස් කොටුවට ගිහිල්ලා අඳින්න ඕනි වෘතය. අපි අක්ෂාංශ දේශාංශ ටික ලකුණු කරන්න. පොඩි සටහනක් දාගන්න තමයි හදන්නේ. අඳින්න රවුම. මේ කොටුව පිරෙන්න හරි. කොටුවෙන් ටිකක් ලොකුවට ඔයාලට පේන ප්‍රමාණයට රවුමක් අඳින්න. ආ හරි. ටීචර් අරවි චුට්ටක් දාන්නකෝ. ආ මන් දාන්නම්. ඔයාලට මම මේ ටියුට් එකේ දැන හොයාගත්තනේ. ඔයාලා ලියපු දැන යටින් තමයි මේක අඳින්න ඕන. කොටුවේ මේ වගේ. මිස් පින් එකේ මේ ස්ලයිඩ් එකේ පේන්නේ රවුම. අන්නේ විදිහට රවුමක් ඇඳලා රේඛා ටික ඇඳ ගන්න බලන්න. එක පාට පෑන් දෙකක් ගන්න. එක පාට පෑනක් අරගෙන දැන් කියන්න රතු කියලා මේ විදිහටම උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට රේඛා ටික අඳින්න ඕන. ඔව්. මෙන්න මේ විදිහට. බලන්න පුතේ ඒක මේ උඩ තිතෙන් පටන් අරගත්තාම උත්තර ධ්‍රවයෙන් පටන් ගත්තාම ආයි දක්ෂිණ ධ්‍රවයට ඔක්කොම රේඛා ටික එකට එකතු වෙන්න තමයි ඇඳලා තියෙන්නේ. ඔන්න මේ විදිහට මේ රේඛා ටික අඳින්න ඕන. අපි කියමු රතු පෑනෙන් ඇඳයි කියලා. ඊට පස්සේ කළු පෑන අරගෙන මේ හරහාට තියෙන රේඛා ටිකත් ඇඳගන්න. මෙන්න මේ විදිහට. තේරුණා නේද රූප සටහන ඇඳගන්න හැටි? ඔන්න ඔය විදිහට ඔයාලා ඇඳ ගන්න පාඩ පයෙන් දෙහි. පෘථුවිය ඇඳා උඩ ඉඳන් යටට රේඛා ටික මේ ස්ක්‍රීන් එකේ පේන විදිහට ඇඳා එක පාටකින්. හරහට යන තිරස් අතර යන රේඛා ටික තව පෑනකින් ඇඳගත්තා. වැඩේ ඉවරද? නෑ ටීචර්. ආ ටීචර්. නෑ ටීචර්. පැහැදිලිව ඇඳ ගන්න ඕන.
ටීචර් දැන් පැත්තටම එකම පාටින් දද ගන්න ඕනේ නෑ 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 උඩ ඉඳලා යටට දේශාංශ රේඛා ටික එක පාටකින් අක්ෂාංශ රේඛා ටික එක පාටකින් ඉවරයි ටීචර් ඉවරා. අක්ෂාංශ කියලා නම් කරගන්නත් ඕනි. මේ පාඩම ඔයාලට ආයි දැන් වාර විභාගෙදී හත වසරෙන් අනිවාර්යයෙන්ම මේම කොටසක් යනවා. ඒකටත් වටිනවා. ඒ නිසා මේක ටිකක් හොඳට තේරුම් අරගෙන පුතා ලැඳගන්න. පේපර් එකටත් ජියෝග්‍රැෆි පේපර් එක තිබ්බ නැති අයටත් මෙහෙම එකක් එන්න පුළුවන්. අක්ෂාංශ දේශාංශ ගැන ප්‍රශ්නයක් දානවා. හරි ටීචර් ලකුණු කරගත්තා. ආ හරි හරි හරි. අනේ ටීචර් පොඩ්ඩක් ඉන්න. නෑ නෑ මම වෙලාව දෙනවා. හරි ටීචර්. ඔයාලා පිළිවෙලට මේකට උපසටහන ඇඳ ගන්න ඕන. හරි අහිංසා ටීචර් ඔව් ටීචර් බැරිද ටීචර් ගෲප් එකට වෙන භූගෝලයේ පේපර් එකක් දාන්න නැගෙනහිර පළාතේ නැගෙනහිර පළාතේ මොකී හරි ගවන්න ආ මං හොයලා බලලා දාන්නම්කෝ කවද්ද එක්ස්ෑම් එක තියෙන්නේ මුතේ හඳුදාට ටීචර් ආ හා හා මං හොයලා එකක් දාන්නම් ගෲප් එකට ටීචර් පුළුවන් නම් නැගෙනහිර පළාතේ දාන්නකෝ ටීචර් නැගෙනහිර පළාතේ ටීචර් හොයාගන්න පුළුවන් වුණොත් දාන්නම් හා නැත්තම් වෙන පළාතක එකක් හරි දාන්නම් ඔයාලට කරගන්න කරලා බලන්න හරි ටීචර් මේ දේශිකා මොකද්ද පුතේ ප්‍රශ්නයක් තියෙයිද ටීචර් ඔව් ඔයා කියන එක ඇහෙනව මට කියන්න බලන්න හරි ටීචර් මෙලයිද මොකද්ද දේශික නේද නේ ඒ මට කියන එක ඇහෙනවා කිව්වට පුතේ මට පැහැදිලි නෑ මට චැට් එකට දාන්න නේද? පේපර් එක අපි කරන්න කරයිනේ. ඔයා මගෙන් අහන්නේ අපේ මන්ත්ලි පේපර් මේ මාසික පරීක්ෂණය ගැනද? නෑ මං කිව්වේ ටීචර් හෙට විභාගේ කියලා. ඕ අනිද්දා සඳුදා ඔයාලට විභාගෙද භූගෝල විද්‍යාව? ඔව් ඒකට ටීචර් කිව්වා මං කිව්වේ පේපර් එකක් දාන්න කියලා. ආ හරි 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 මට ඒක තේරුණා. අම්මේ දේශිකාගේ ප්‍රශ්නේ තමයි ඇහුවේ මොකද්ද කියලා. හරි. ඒක මට චැට් එකට දාලා තියන්නකෝ. සමහර වෙලාවට ඔයාලව මට කනෙක්ෂන් ප්‍රශ්නයක් දෙන හින්ද වෙන්නේ නැති පස්සේ තමයි ඇහෙන්නේ. ඒකයි අද ප්‍රශ්නේ. හරි නේද? මේ කොටස කල්ලි ඉවරද? දැන් ඊළඟ කොටසට යන්න ඕනේ. ඔව් ටීචර් කල්ලි ඉවරයි. කල්ලි ඉවරයි ටීචර්. හැමෝම ඉවරද? විනාඩියක් ඉන්නකො ටීචර්. ඔව් ටීචර් ඉවරයි. හරි විනාඩියක් දෙන්නම්කෝ. බලන්න හරියටම රූප සටහන ඇඳලා හරියටම කරලාද කියලා. ටීචර් මේ හරිද? හරි හරිද බලන්න දෙයක් නෑ පුතේ. නිකමඩ වෙන්නන්න බලන්න. අනිකේ කරන එක හා හරි. වෙන්න ගත්තෝ යගේ මම බලාගෙන යන්නම්. නංගි හරිද බලන්නකො ටීචර්.
හරි හරි ඔයාලට ඔහි බලන්න දෙයක් නෑද ඔය රූප සටහන ඇඳ ගන්න පුළුවන් හරි මං කියන එක ඇහෙනව නේද ඔයාලට ඇහෙනවද ඇහෙනවා මැඩම් මගේ එක හරිද හරි හරි මම ඔයාලට කලින් දාපු පේපර් දෙකයි තව එක පේපර් එකක් හොයලා පේපර් තුනක්ම දාන්නම් අලුතින් ජොයින් වුණ අයට එතකොට ඒ පේපර් එක හොයාගන්න බැයි නම් අද ක්ලාස් එක ඉවර වෙලා මට කරන්ට් එක එන වෙලාවට බලලා ඔයාලට දාන්නම් හරිද පුතේ ඒක අරගෙන ඩවුන්ලෝඩ් කරලා කරලා බලලා විභාගෙට යන්න මම උත්තර ටිකත් පේපර් එකේ අගට එන විදිහට ඇටැච් කරලා දාන්නම් එතකොට හරි පේපර් එකට බය වෙන්න එපා පොතම පොතෙන්ම තමයි එන්නේ අමතර වෙන්නේ නැහැ ඔයාලා හොඳට පාඩම් කරගෙන යන්න ඕනි හරි දැන් අක්ෂාංශ ආදේශාංශ කියන්නේ පොදුවේ මොනවද උඩ ඉඳලා යටට ඇඳපු ඉරි තියෙනවා ඊට පස්සේ හරහට ඇඳපු ඉරි අක්ෂාංශ කියලා ඕන දැන් ඔයාලා යන්තම් මතක තියාගත්ත පාඩම මාතෘකාව හඳින්වීමේදී දැන් ඊළඟට අපි කරන්නේ අක්ෂාංශයි දේශාංශයි වෙන වෙනම පැහැදිලි කරගන්න හරිද මොනවද අක්ෂාංශ කියන්නේ මොනවද දේශාංශ කියන්නේ කියලා වෙන වෙනම ඉගෙන ගන්න තමයි අපිට තියෙන්නේ දැන් මෙන්න මෙතන ඇඳගන්න එපා ලියාගන්න එපා මං කියනකම් මම මුලින්ම කියලා දුන්නාන් පස්සේ තමයි වැඩේ කරන්න තියෙන්නේ හරි අක්ෂාංශ කියන මාතෘකාව ලියාගන්න පොතේ ලියන අය අනිකට මාතෘකාව ලියාගන්න ඕනේ නැහැ ඊට පැහැදිලි මම අඳින්න කියනකම් කිසිම දෙයක් අඳින්නවත් ලියන්නවත් එපා. හරිද? දැන් අක්ෂාංශ. අපි ඉස්සෙල්ලම කලිනුත් ඉගෙන ගත්ත අක්ෂාංශයක් කියලා කියන්නේ වලට හොඳට මතක තියාගන්න පුළුවන් නැගෙනහිර දිශාව මේ පැත්ත, බටහිර දිශාව මේ පැත්ත. නැගෙනහිරේ ඉන්න බටහිරට ඇඳලා තියෙන මනක්කල්පිත රේඛාවක් තමයි අක්ෂාංශයක් කියන්නේ. වෙන විදිහකට කියන්න බලන්න නිල්ලුවනි මට දැන් නැගෙනහිරේ ඉඳලා බටහිරට ඇඳපු මනක්කල්පිත රේඛා අක්ෂාංශ. තව විදිහකට කියමු බලන්න. දැන් මං කලින් කියලා දුන්න එක ඇහුණා. අහගෙන හිටියා නම් කියන්න පුළුවන්. නැගෙනහිරේ ඉඳලා බටහිරට කියන්නේ නැතුව වෙනත් විදිහකට කියමු. මොනවද අක්ෂාංශ කියන්නේ? තිරසදර විහිද ඇති මනක්කල්පිත රේඛාව අක්ෂාංශ. අන්න හරි. තිරසදර විහිද මනක්කල්පිත රේඛාව. අන්න හරි ගුඩ් වෙරි ගුඩ් හොඳ මතක තියාගන්න ඉඳලා තියෙන එක ඔය හැම මතක තියාගන්න ඕනි නැගෙනහිරේ ඉඳලා බටහිරට ඇඳලා තියෙන මනක්කල්පිත රේඛා එහෙම නැත්තම් ආදර්ශ ලෝක ගෝලයේ තිරස්සතර විහිදී ඇති රේඛා තමයි අක්ෂාංශ කියන්නේ දැන් අපි අතන ඕක ලියාගත්තේ නෑනේ අපි පොදුවේ කිව්වේ ලෝක ගෝල වටේ තියෙන රේඛා අක්ෂාංශ දේශාංශ කියලා හඳුන්වනවා හැබැයි අක්ෂාංශක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපිට මේ නිර්වචනය තමයි හරියටම දෙන්න ඕන. නැගෙනහිර ඉඳලා බටහිරට එහෙම නැත්නම් තිරස් අතට විහිලා තියෙන රේඛා තමයි අක්ෂාංශ කියන්නේ. දැන් ටියුට් එකේ පළවෙනි තරු ලකුණ දාලා මේක ලියාගන්න. අක්ෂාංශය අනුව පෘථිවිය ආදර්ශ ගෝලයේ වටේට නැගෙනහිර සිට බටහිරට එහෙම නැත්නම් තිරස් අතට විහිදෙන රේඛා. මෙන්න මෙතන ඔයාලා ඇඩ් කරගන්න ඕනි වචනයක් මනක්කල්පිත රේඛා කියලා. හොඳද? මට ඒක ලියන්න අමතක වෙලා ටයිප් කරන්න මනක්කල්පිත රේඛාවයි. රේඛායි. හරි.
හරි ටීචර්. දැන් බෑනි වෙලාවත් හරි. දැන් අනික ලියනකම් අහගන්නකෝ. ලියලි ඉවර වෙච්චයි දැන් බැල්ලාවත් පේපර් එකට ඇහුවොත් එහෙම අක්ෂාංශ අනු පෘථිවි ආදර්ශ ගෝලයේ සිරස්ත්‍ර විහිදී ඇති මනංකල්පිත රේඛා වේ. ඔන්න දැන් ප්‍රකාශයක් දෙනවා. හරිද වැරදිද කියලා තමයි ඔයාලට දාන්න තියෙන්නේ. හරිද වැරදිද? අයහන්න. අක්ෂාංශ අනු පෘථිවි ආදර්ශ ගෝලයේ සිරස්ත්‍රට විහිදී ඇති මනංකල්පිත රේඛා වේ. හරිද වැරදිද? හරි. හරිද වැරදිද? සිරස්ත්‍රට ඔන්න ඔයාලට වැරදෙන තැනක් හොදද? තීත කිව්වේ දිලස් කියලාද සිරස් කියලාද? මම කිව්වේ සිරස් කියලා. හරිද? සිරස්. සිරස් කිව්වොත් වැරදි. හොඳට මතක තියාගන්න ඕනි අක්ෂාංශ කියන්නේ තිරස් අතට කැම්පින යටින් ඉලක්ක වෙන්නේ. කැඩි කැඩි හෙන්නේ. හරි බලමු හරියයිද කියලා එක. තිරස් අත සිරස් අතට නෙමෙයි තිරස් අතට. අපේ වචනේ යටින් ඉරා ගහලා තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. හයිලයිට් කරගත්තත් කමක් නැහැ. අක්ෂාංශ විහිදෙන්නේ තිරස් අතට හරහට. පටල ගන්න එපා. දැන් මම අප්‍රේල් මාසේ විභාගයේ මේවෙන් තමයි දෙන්නේ. දැන් ලියලා තියෙන්න ඕන වාක්‍ය අක්ෂාංශයනු පෘථිවි ආදර්ශ ගෝලය වටා නැගෙනහිර සිට බටහිරට ඇලීර ගහලා එහෙම නැත්නම් අපි කියනවා තිරසට විහිදෙන මනක්කාල්පිත ඒකයි. ඔය වාක්‍යය තමයි ටියුට් එකේ ලියවිලා තියෙන්න ඕනි. ලිව්ව ටීචර්. හරි. තව වෙලාව ඕනි දෙක ලියාගන්න. හරි අපි දැන් ඊළඟ ස්ලයිඩ් එකේ ඉගෙන ගමු මේ අක්ෂාංශ මොනවද ඒවේ නම් මොනවද කියලා තමයි අපිට ඊළඟ ස්ලයිඩ් එකෙන් තියෙන්නේ. හරි ආදර්ශ ලෝක ගෝලයේ අක්ෂාංශ තියෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න ඕනි මම මේ කියලා දෙන කරුණු ටික හතවසරේ ඉගෙනගෙන තියෙද දන්නේ නැහැ. මේ පැත්තට පුතේ අංශක 90 දක්වා අක්ෂාංශ තියෙනවා. හරහට ඉරි. මේ පැත්තටත් තියෙනවා 90 දක්වා. එතකොට මෙන්න මෙතන ඉඳලා මෙතන ගත්තොත් ප්‍රධාන අක්ෂාංශයේ බිංදුව. ඒ කියන්නේ පෘථිවි ගෝලයේ හරි මැදින් අපි හරහට ඉරක් අඳිනවා. එමු නැත්නම් තිරස්සතට ඉරක් අඳිනවා හරි මැදි. මේ දෙන්නේ ඉර. මම පෙන්නලා තියන්නේ ඉර. හරිද? ඒකේ අගය බිංදුවයි. අංශක බිංදුව. එතන ඉඳන් උඩට අංශක 90 දක්වා රේඛා තියෙනවා. යටටත් 90 දක්වා තියෙනවා. ඒ කියන්නේ කොච්චරක් තියෙනවද අක්ෂාංශ රේඛා? 180ක් තියෙනවා. අපි මේ 180 ගැන ඉගෙන ගන්නෙ නෑ. අපි ඒකෙන් ප්‍රධාන අක්ෂාංශ රේඛා ටිකක් තෝරගෙන තමයි ඉගෙන ගන්නෙ. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනි අක්ෂාංශයක් කියන්නේ මොකක්ද? දෙවෙනියට අපි දැනගන්න ඕන කාරණාව තමයි ප්‍රධාන අක්ෂාංශ රේඛාව මොකක්ද? ඒ වටිනාකම කීයද? කවුද දන්නේ? පෘථිවියේ හරි මැද්දෙන් නැගෙනහිර සිට බටහිරට ඉලක්ක ඇඳලා තියෙනවා සමකය. මතකයි නමෙන්. හරි පුතේ හරි. පෘථිවියේ හරි මැද්දෙන්. ඒකනම් පුතේ රූපසටහන දගන්නත් ඕනි මං කියන්නම්. මෙන්න මේ විදිහට හරි මැද්දෙන් ඉලක්ක ඇඳලා තියෙනවා හර අංශක වෙන බෑනකින් කියන්න. හරි. ඒකේ අගය අංශක බිඳුවක්. ඒක තමයි ප්‍රධානම අක්ෂාංශය. ඒක හඳුන්වන නම තමයි සමකය. තේරුණාද? පෘථිවියේ නැගෙනහිර සිට බටහිරට ඇඳලා තියෙන හරහට ඇඳලා තියෙන රේඛා තමයි අක්ෂාංශ. ඒ අක්ෂාංශ වලින් ප්‍රධානම අක්ෂාංශය තමයි සමකය. ඒක අගය කීයද? සමකයේ යගේ කීයද වටිනාකම? මම අයිටි කොන් කරලා දෙනවා. හරි. අංශක බිඳුවයි. හන්න හරි.
පුළුවන්. තේරුණාද? ඔව්. හරි. ලියවන්න. මේ කොටස හරි. ඉන්න පුතේ මම මේකේ තව කොටසක් ඊළඟ කොටසක් දීලාම ලියා ගන්න දෙන්නම්. දැන් මේ සමග කියනවනේ. මේක ඔයාලට මතක් කරගන්න තියෙන පාඩම. ඔයාලට මතකයි ඉන්නවනම් ආයෙ මතක් කරගන්න පුළුවන්. අමතකේනොඩ හොඳට අහගන්න ඕනේ. සමකයෙන් උඩටයි අටටයි මේ පෘථුවේ මොකක් වෙලාද තියෙන්නේ? කොටස් දෙකකට භාග දෙකකට මොකක් වෙලා තියෙන්නේ? ආ කොටස් දෙකකට බෙදිලා. හොඳට බලාගෙන ඉන්න. මැද්දෙන් තියෙන සමකය ගැව්වහම නැතම් ප්‍රධාන අක්ෂාංශයෙන් මොකද වෙන්නේ? පෘථුවිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පේනව නේද? මෙන්න උඩට කොටසක් බෙදිලා තියෙනවා මේ විදිහට. මේ පැත්තට කොටසක් බෙදිලා තියෙනවා. හරිනම් ගෝලයක් අරගෙන ඒක දෙකට මැදින් කැපුවොත් අර පියන් දෙකකට වෙන් වෙනවා වගේ පෘථුවිය කොටස් දෙකකට බෙදිලා තියෙනවා. මේ කොටස මොකක් කියලාද අපි හඳුන්වන්නේ? දෙකට බෙදිලා තියෙන නිසා ඒක හඳුන්වනවා අර්ධ ගෝලය කියලා. අර්ධ ගෝලය කියන්නේ පෘථුවි ගෝලයක්. පෘථුවිය කියන්නේ ගෝලයක් නේ. ඒකෙන් භාගයක් උතුරට කොටසක් යනවා. ඊළඟට උතුරට ගියාම අනිත් කොයි කොයි පැත්තටද ගියන්නේ? දකුණට. ආ මයික් ටික ඔෆ් කරමු. ආ හරි. දකුණට ගිහිල්ලා තියෙනවා තව භාගයක්. අර්ධ ගෝලයක් කියන්නේ භාගයක් නේ. ගෝලයෙන් අර්ධයක්. දකුණු අර්ධ ගෝලය. එතකොට සමකයෙන් පෘථුවිය මොකක් වෙනවද? උතුරට කොටසකුයි අපට මගේක උයන්නේ බෙදිලා. එතකොට සමකය පෘථුවියේ ප්‍රධාන දේශා අක්ෂාංශ රේඛාව තමයි සමකය. සමකයෙන් පෘථිවි ගෝලය කොටස් දෙකකට බෙදෙනවා උතුරු අර්ධ ගෝලයයි දකුණු අර්ධ ගෝලයයි කියලා. තේරුණාද බලන්නේ කොටස? හොඳටම තේරුණාද? කෙන් ප්‍රශ්නෙන් පුළුවන් නේද? හතවසර ටිකට. ඔව් මැඩම් කියන්න බලන්න. ආ තේරුණා නේද? හරි. දැන් ඔයාලා දෙවෙනි තරු ලකුණ දාගන්නකෝ. හරි. එතන චූටි චූටි ටයිප් කරද්දි වැරදි ටිකක් තියෙනවා. ඒ නිසා මේකම ලියන්න යන්නපා. අං කියන එක තමයි ඔයාලා ලියාගන්න ඕනේ. හරිද? ස්ලයිඩ් එකේ පේන වාක්‍යයේ විදිහටම ලියන්න යන්න එපා. මං කියන විදිහට ලියාගමු. තරු ලකුණ දාලා ලියා ගන්න. පෘථුවිය 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 උතුරු හා දකුණු පෘථුවිය උතුරු හා දකුණු මේ ටික මේ මුල ටික මේ වාක්‍යෙම යන්නේ. පෘථුවිය උතුරු හා දකුණු වශයෙන් මං කියන එක ලියන්න. දකුණු වශයෙන් කියන්නකෝ. ආ හරි. පෘථුවිය උතුරු හා දකුණු වශයෙන් පෘථුවිය උතුරු හා දකුණු ඒක ලියන්න ඕනේ මේ වෙනම ඡේදයක් විදියටද? කලින් ලිව්වනේ අක්ෂාංශයක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ දෙවෙනි තරු ලකුණ දාලා මං කියන එක ලියාගන්න. පෘථුවිය උතුරු හා දකුණු අර්ධ ගෝල පෘථුවිය උතුරු හා දකුණු වශයෙන් අර්ධ ගෝල දෙකකට බෙදෙන අර්ධ ගෝල දෙකකට බෙදෙන මනක්කල්පිත රේඛාව අංශක බිඳුව හෙවත් අංශක බිඳුව හෙවත්
අංශක බිංදුව හෙවත් දැන් ස්ක්‍රීන් එකේ තියෙනවා සමකය ලෙස හැඳින්වේ අංශක බිංදුව හෙවත් සමකය ලෙස හැඳින්වේ හරි දීජ ආයින්න හැමෝම ලියලා ඉවරද නෑ මැඩම් චුට්ටක් ඉන්න මැඩම් ආ හරි ලියලා ඉවර කරන්නකෝ හරි ඕකටම අපිට තව වාක්‍යයක් ඇඩ් කරගන්න පුළුවන් හරි වෙන පාට පෑනක් ගන්නද ඒක ස්ක්‍රීන් එක මේ ඔයාලට පේන්නේ නැහැ මම කියන්නේ ඔයාලා ලියන්න ඕනි ඔතෙන් තමයි ලියා ගන්න ඕන වෙන පාට පෑනකින් ලියමු අපි ඒ අනුව ඒ ඡේදෙටමද ඒ ඡේදෙටමයි ඒ අනුව ඒ අනුව ඒක නම් ටීචර් ඒකට ඒකටමයි වෙන පාඩ පෑනකින් ලියා ගන්නකෝ ඒ අනුව සමකය යනු ඒ අනුව සමකය යනු සමකය යනු ප්‍රධාන අක්ෂාංශ රේඛාව ඒ අනුව සමකය යනු ප්‍රධාන අක්ෂාංශ රේඛාව වේ. එතකොට ප්‍රධාන අක්ෂාංශ රේඛාව තමයි සමකය කියන එක අපි ඔය වාක්‍යය ලියාගත්තේ. ඒ අනුව සමකය යනු ප්‍රධාන අක්ෂාංශ රේඛාව වේ. හරි. දැන් ඔතන යටින් ලොකු වෘතයක් අඳින්න එපා පොඩි වෘතයක් ඇඳගෙන මෙන්න මේ මං ස්ක්‍රීන් එකේ ඇඳලා තියෙන රූප සටහන පුතාල ඇඳගන්න ලෝක ගෝලයක් ඇඳා හරහට මැද්දෙන් ඉරක් ගහලා සමකය කියලා නම් කළ අංශක බිඳුවයි ඊට උඩ කොටස ඉරි ගහන්න රතු පෑනෙන් හරි කළු පෑනෙන් හරි ඒක උතුරු අර්ධ ගෝලය වෙන පාට පෑනකින් යටට හරහට ඉරි ටිකක් ගහගෙන නම් කරගෙන තියාගන්න ඒක තමයි දකුණු අර්ධ ගෝලය. ඔය ගිහලා දියන්නේ අර නැම්ලා දියන ඉරි දියන්නේ. නෑ පුතේ වෘතයක් අඳින්න අනික් ඉරි ඕනේ නෑ මැද්දෙන් ඉරක් ගහන්න හරහට හරියටම වෘතයක් ඇඳලා මේ විදිහට දෙකට මැද්දෙන් ඉරක් ගහලා සමකය කියලා ලකුණු ලියාගන්න. ඊට පස්සේ උඩ ටික මෙහෙම පාට කළ උතුරු අර්ධ ගෝලය යට ටික වෙන පාටකින් මෙහෙම හරහට ඉරි ගහගෙන දකුණු අර්ධ ගෝලය ඇතුලේ තියෙන ඉරි මුකුත් ඕනේ නැහැ ටීචර් ටියුබ් එකේ ප්‍රධාන අක්ෂාංශ රේඛා කියලා තියෙන කොටුවේ නෑ 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 ටියුබ් එකේ හර හිස්තන අක්ෂාංශ රටේ හිස්තනක් තියලා තියෙන කොටුව නෙමෙයි ඔයාල වාක්‍ය ලියාගත්තු තැන පහලින් මේ රූප සටහන පොඩියට ඇඳගන්න ටීචෝගේ ඇන්දල පස්සේ ආය වාක්‍යයක් ලියන්න නෑ නේද රීච චුට්ටක් බලන්න තව ස්ලයිඩ් එක තියෙද කියලා අපිට එක වාක්‍යයක් තියෙනවා
ඔයාලට ටියුට් එකේ ඉඩ මදිද මම හිස්තෑන් ඒ කියන්නේ රූල් දීලා තියෙනවා රූල් දෙකක් තියෙනවා ඩීජ තව ඔයාලගේ අකුරු සයිස් එකත් එක්ක තමයි ඒ ටික යන්නේ බල සාමාන්‍යයෙන් ඉඩ තියෙනවා මම දීලා තියෙන්නේ චුට්ටක් පොඩියට ලියාගමුකෝ දැන් එහෙනම් කියන්න බලන්න ලියල ඉවර වෙච්ච අය සමකයෙන් පෘථුවිය මොකක්ද වෙන්නේ කියලා මතකයිද දෙකට වෙන් වෙනවා ආ දෙකකට බෙදෙනවා බෙදුනහම සමකයෙන් උඩ කොටස මොකක් කියලාද අඳුනගන්නේ උතුරු අර්ධ ගෝලය ආ දකුණු කොටස දකුණු අර්ධ ගෝලය අර්ධ ගෝලය හරි එතකොට ප්‍රධාන අක්ෂාංශ රේඛාව තමයි සමකය ඒකෙන් තමයි පෘථුවිය උතුරු අර්ධ ගෝලයයි දකුණු අර්ධ ගෝලය විදිහට බෙදෙන්නේ සමකයෙන් ඔය කොටස් දෙකකට බෙදෙන ඉඳ සමකයට එහෙම ලොකුවට 10 5 කියලා අංශක නැහැ සමකය කියන්නේ අංශක බිඳුව. බිඳුවේ ඉඳලා උඩටයි බිඳුවේ ඉඳලා යටටයි තමයි අක්ෂාංශ යන්නේ. දෙන්න නිකන් පැහැදිලි නේද? ඕමද? හා හරි. හරි දිලංක හරි අඳගත්ත ටීචර් ඔව් හරි තව අඳිනවා පේන නිසා මම විනාඩි දෙක තුනක් දෙන්නම් පැහැදිලි වැඳලා තියාගන්න සමකය කියලා ලියාගත්තාම ඒකේ අගෙත් ලියන්න අංශක බිඳුවයි දෙවුම ඉවරද තව වෙලාව ඕනිද මේ කොටස කරන්න? ඒ කියන්නේ ඔයාලට රූපේ අඳ ගන්න පුතේ? චුට්ටක් ඉන්න වැඩ. ආ හරි. දැන් හරි වැඩ. ආ ඔයාලේ වීඩියෝ ටික ඔන් කරලා තියෙද්දි මට වෙලාව දෙන්න ලේසි. මොකද අඳිනව පේනවනේ. උඩ මට වෙලාව ටීචර්. ආ කමක් නැහැ. කරන්ට් එක නැති අයට ඉතින් මට ආ කමක් නැහැ ඉතින්. හරි ටීචර්. විදුලි කොට නැහැ. ටීචර් මං ගලවන්න. හරි දැන් ඊළඟ කොටසට යද්දී ඔන්න මයික් ටික ඔෆ් කරලා තියාගන්න ඕනි. ටීචර් මේ හොඳද? හොඳයි හොඳයි. හරි. ටීචර් මේ හොඳද? ආ ටීචර්. හරි. අන්න හරි මේ සමකයේ ඕනනම් කලට ටිකක් අර මට දැන් වෙන්න පුළුවන් මේ ටියුට් එක තිබුණ විදිහට ටිකක් තදට ඇඳ ගන්න පුළුවන්. මැද රේඛාව ටිකක් තදට. ඒක ඉතින් ඔයාලට අර පැහැදිලිව රූප සටහන බලා ගන්න තමයි ඒක ඕන. ඊළඟට ඔයාලට මම තව කොට දැන් කලින් ඉගෙන ගත්තු ටිකත් එක්ක සම්බන්ධයි. මෙතන තියෙන ප්‍රධාන ඉඳ. දැන් උදව් කරන්න බලන්න මට හිස්තැන් ටික පුරව ගන්න. ප්‍රධාන අක්ෂාංශ රේඛාව පෘථුවිය හරි මැදින් දෙකකට බෙදෙනවා මොකක්ද නම? සමකය. සමකය. සමකයෙන් උඩට උඩ කොටස මොකක්ද මේ රවුම් භාගයේ යන්නේ? උතුරර්ථ ගෝලය. උතුරර්ථ ගෝලය. අර්ධ ගෝලය. මම කෙටියෙන් ලියනවා. සමකයෙන් යටට පෘථුවිය රවු භාගයක් වගේ ආයේ තියෙනවනේ. අපිට මේක මොන වලට උත්තර කරගමු. ප්‍රශ්නයක් එනවනේ. ඔව් හරි. ඔයාලා උත්තර දෙන්න ඇති වෙලාවට ඔයාලගේ මයික් ටික ඔෆ් කරගන්න. නැත්නම් මම ඔයාලගේ මයික් ටික ඔෆ් කරන්න ගියොත් උත්තර දෙන්න බැරි වෙන ඔක්කොගේ මයික් ටික ඔෆ් වෙලා මේ යන නිසා. හරිද? ඔයාලා උත්තර දෙන්න ඇති වෙලාවට ඔයාලගේ මයික් එක ඔයාලම මියුට් කරලා තියාගන්න. එතකොට සමකයෙන් උඩ උතුරු අර්ධ ගෝලය සමකයෙන් යට තියෙනවා දකුණු අර්ධ ගෝලය. දැන් හරිනේ. ඔන්නේ ඔය අර්ධ ගෝලය කියන්නේ මෙන්න මේ උඩ තියෙන රවුම් භාගයේ දකුණු අර්ධ ගෝලය කියන්නේ යට තියෙන රවුම් භාගය. එතකොට මම දැන් කියලා දුන්නා උඩ තියෙන කොටසේ තියෙනවා මෙන්න මේ විදිහට මොනවද රේඛා ටිකක් තියෙනවා. උතුරු අර්ධ ගෝලයටත් රේඛා තියෙනවා. ඒ විදිහටම දකුණු අර්ධ ගෝලයටත් මේ විදිහට යන රේඛා එහෙම නැත්නම් අක්ෂාංශ තියෙනවා. උතුරු අර්ධ ගෝලයේ අක්ෂාංශ රේඛා තියෙනවා. දකුණු අර්ධ ගෝලයේ අක්ෂාංශ රේඛා තියෙනවා.
උතුරු වර්ධ ගෝලයේ තියෙන අක්ෂාංශ රේඛා හඳුනන්නේ මොන නමින්ද? මෙතන ලියන්නම්. අපැහැදිලි නම් කියන්න පුතේ. මම මයික් ටික අන්මියුට් කළාම උතුරු වර්ධ ගෝලයේ හරහට හරහට තියෙන ඉරි උතුරු අක්ෂාංශ කියලා තමයි හඳුන්වන්නේ. උතුරු වර්ධ ගෝලයේ නම් මොනවද හරහට තියෙන ඉරි? නැගෙනහිර ඉරි නම් බටහිරට යන ඉරි උතුරු අක්ෂාංශ. ඒතකොට දකුණු වර්ධ ගෝලය මේකෙත් තියෙනවනේ හරහට යන ඉරි. එහෙම නැත්නම් නැගෙනහිරට ඉඳන් බටහිරට යන ඉරි. ඒවා අපි හඳුන්වන්නේ දකුණුනේ. එතකොට ඒවා හඳුන්වන්නේ දකුණු අක්ෂාංශ කියලා. අපි ඊළඟ කොටසට යනකොට ඔය උතුරු අක්ෂාංශයයි දකුණු අක්ෂාංශයයි කියන දෙක පටල ගන්න නැතුව මතක තියාගන්න ඕනි. උතුරු වර්ධ ගෝලයේ හරහට තියෙන අක්ෂාංශ රේඛා හඳුන්වන්නේ උතුරු අක්ෂාංශ කියලා. දකුණු වර්ධ ගෝලයේ හරහට තියෙන අක්ෂාංශ රේඛා ටික හඳුන්වනවා දකුණු අක්ෂාංශ කියලා. ඒකත් මතක තියාගන්න ඕනි. එතකොට ඔන්න මම කියලා දීපු කරුණු තියෙනවා. සමකයෙන් උතුරු කොටස උතුරු වර්ධ ගෝලයේ ලෙසත් දකුණු කොටස දකුණු වර්ධ ගෝලයේ ලෙසත් හැඳින්වේ. සමකයට උතුරින් පිහිටි රේඛා උතුරු අක්ෂාංශ, දකුණෙන් පිහිටි රේඛා දකුණු අක්ෂාංශ. තේරුණාද? සම උතුරු වර්ධ ගෝලයේ තියෙන රේඛා මොනවද? උතුරු අක්ෂාංශ. දකුණෙන් තියෙන අර්ධ ගෝලයට අයිති රේඛා දකුණු අක්ෂාංශ. හරි. තුන්වෙනි තරු ලකුණ දාලා මේ වාක්‍ය දිහා තියාගන්න. ඊට කොතනින්ද ලියන්නේ? අර දැන් අපි ලියාගෙන එනවනේ අක්ෂාංශ කියන එකේ හිස්තැන් ටික. හිස්තැන් මන් දීලා තියෙන රූල් ටික. ඒකේ දැන් තරු ලකුණු දෙකක් දැම්මා. නේද පුතේ? තුන්වෙනි එක නේද අපිට ලියන්න තියෙන්නේ? තුන්වෙනි තරු ලකුණ මං හිතන්නේ. ඔව් ටීචර්. ආ තුන්වෙනි එක තුන්වෙනි තරු ලකුණ දාලා මේ වාක්‍ය ලියාගන්න. මම දැන් කියලා දුන්න එක. මං ලියපු ටික මකන්නම්. එතකොට ඔයාලට මේක පැහැදිලිව පේනවා. දැන් මම මේක අනිවාර්යෙන් කරන්න කියන්නේ නැහැ. ඔයාලට දැන් මෙතනත් පුළුවන් පුතාලට ඉඩ තියෙන ඇයට විතරක් මෙහෙම පොඩි රවුමක් ඇඳගෙන ලස්සනට මෙතන සම්වකය කියලා ලියාගෙන රවුමේ හරිද? සම්වකයට උඩින් තියෙන අක්ෂාංශ රේඛා මොන අක්ෂාංශද? මේ පොදුවේ හඳුන්වන්නේ මේ අක්ෂාංශ රේඛා. දැන් කියන්න බලන්න. උතුරු අක්ෂාංශ. උතුරු අක්ෂාංශ. උතුරු අක්ෂාංශ. උතුරු වර්ධ ගෝලයේ තියෙන උතුරු අක්ෂාංශ. ඊට පස්සේ පුතාලට පුළුවන් සමකයට යටින් මෙහෙම අක්ෂාංශ රේඛා ටිකක් ඇඳලා ඒ රේඛා ටිකට ඊතල ගහගෙන නම් කරගන්න පුළුවන්. ඒ මොනවද? දකුණෙන් තියෙනවා නම් දකුණු අක්ෂාංශ කියලා. ඉඩ තියෙන අය විතරක් මේ කරන්න. අර කොටුවේ මුකුත් ලියන්න යන්න එපා. ටීචරත් කරන්නේ නැහැ පුතේ. පුතේ ඔයාලගේ මයික් ටික ඕෆ් කරගෙන මියුට් කරගෙන වැඩේ කරන්න. ඉඩ තියෙනවා නම් රූප සටහන චුට්ටක් ඇඳලා තියාගන්න. තීජ මොන බලාදද? මම? ඔව් තීජ. මම සබරගමු පලාති. කොහෙද තීජ ඉන්නේ? රත්නපුරේ. අපි කෑ ගල්ලේ. එහෙනම් සබරගමුවට අයිති අනික් දිස්ත්‍රික්කේ නේද? ඔව් ඔව්. තීජ සිරිපාදේ ළඟයිනේ. ඔව්නේ.
අර හිස් තැන් ටික ට මේනේ කියන්නේ මේ තරු ලකුණු තුන එන කරුණු ටික තමයි හිස් තැන් ටිකේ ලියවෙන්න ඕන කොහොමද ටියුට් එකේ ඉඩ ඇති වුණාද ටික ලියා ගන්න මදි වුණාද පහලත් ලිව්වද මදි වුණා මඩ ආ මදි වුණා හරි ඊළඟ ටියුට් එක හදද්දි ඔයාලට ගොඩක් ලියන්න ඉඩ තියලා හදන්නම්කෝ මං අකුරු චූටි වල ලිව්වා මැඩම් චිල්වේ අර රූපසටහන් ඒක තමයි පුතේ මම රූප සටහන් ටික අඳිනත් හිස් තැන් ටිකක් තියර ඊළඟ ටියුට් එක දෙන්න. ඔය පාඩමේ ටියුට් තුනක් විතර යනවනේ. ඊළඟ එක හදද්දි ඔයාලට ලේසි වෙන්න හදලා දෙන්න. වෙලාව ඇතිද? ඇති ටීචර්. වෙලාව ඇති මේඩම්. හරි, චුට්ටක් මයික් එක දැන් මියුට් කරගමු. දෙවුනි තව ලියනව නේද? ආ හරි. තව වෙලාව ඕනේ නේද? වෙලාව ඕන නම් මට කියන්න. ටීච ඔය පැත්ත ලියන ටික අඳගන්නේ අර රූල් වල නේ? ඔව් පුතේ ඔව්. අර කොටුවට ගන්න එපා මොකුත්. ඔයාලගේ ටියුට් එකේ ඉඳ තියෙනවා නම් අර මං කටුවට අඳලා වගේ තියෙන රූප සටහන ඇඳලා තියාගන්න පොඩිවට. ඒකට අරට අමතක වෙන්නේ නැහැ. ටීචර් ඕ ටීචර් දැන් මේ ඉර එළියෙන් අපේ දැන් ලෝකෙට එළිය වගේම මේ ඉර තියෙන තැනත් මේ ගොඩක් එළිය ඇතිද මේ වගේ ඕ ඉතින් සූර්යාගේ මත පිට උෂ්ණත් එහෙම මම කියලා දුන්නේ එතකොට සූර්යා ලෝකයේ තියෙන දැන් මුත්තේ ගොඩක් රස්නේ අපිට දැනනවට වැඩිය ගොඩාක් රස්නේ ටීචර් ඔයාලගේ ප්‍රශ්න තියනා නේන්නේ වැඩි ඉවර වෙලා දැන් ප්‍රශ්න අහන්නේ. ඔව් ටීචර්. ආ එහෙනම් ප්‍රශ්න chat එකට දාමු. ඊළඟ slide එකට යන්නම්. මොකද අද මේ කොටස ඉවර කරගත්තොත් ඔයාලට අලුත් ටියුට් එකක් මට දෙන්න පුළුවන්. හරි. ඔන්න දැන් මේ කොටස හත වසරෙත් ඔයාලට පෙරගෙන ඉන්න පුළුවන් හින්දා හොඳට බලා ගන්න. එකපාරින් අහගන්න. එතකොට මට පැට් ඔයාලට දැන් ලේසි මට එකපාරින් කියලා දුන්නොත් ඔයාලට ගොඩක් පැහැදිලි වෙනවා. මෙන්න මෙමය. දැන් මං කියුවානේ පෘථුවියේ අක්ෂාංශ එක උඩට අංශක 90 වෙනකනුත් තියෙනවා යටට 90 වෙනකනුත් තියෙනවා. හරිද? හැබැයි අපි ඉගෙන ගන්නේ ප්‍රධාන අක්ෂාංශ රේඛා කිහිපයක් විතරයි. මේ ටික අපි හොඳට මතක තියාගන්න ඕනි රේඛා ටික. ඒක දැනටම ඔයාලා දන්නවා පෘථුවියේ හරින් නැදී තිරස් හතර අදින රේඛා වටිනාකමත් එක්කම කියන්න බලන්න. වටිනාකම අංශක බිඳුවයි මොකද්ද රේඛාව සමකය සමකය හරි ඊළඟට ඔන්න ඉගෙන ගන්නවා ප්‍රධාන අක්ෂාංශ රේඛා කීපයක් තියෙනවා සමකයේ ඉඳලා අංශක 23.5 මේ අගේ මතක තියාගන්න ඕනි උතුරට තියෙන රේඛාවක් තියෙනවා විසිත් සමකයේ ඉඳලා අංශක 23.5 උතුරට ඒ කියන්නේ උතුරු උතුරට නම් මොකක්ද ඒ අක්ෂාංශය අපි හඳුනන්න පුළා නම කිය සමකයේ ඉඳලා උතුරු අක්ෂාංශ 23.5 නැත්නම් 23.5 දකුණටත් අක්ෂාංශ රේඛාවක් කියන මේ යගෙම් එතකොට දකුණ ඒ කියන්නේ පුතේ දකුණු අක්ෂාංශ 23.5ටත් යනවා උතුරු අක්ෂාංශ 23.5 රේඛාවක් යනවා දකුණු අක්ෂාංශ 23.5 රේඛාවක් යනවා උතුරු අක්ෂාංශ 23.5 රේඛාව අපි හඳුන්වන්නේ මොකක් කියලාද කර්කටක නිවර්තනය අන්න හරි දැන් පාඩම් කරපු අය තින්නවනේ කර්කටක නිවර්තනය දකුණට ගිය අංශක 23.5 රේඛාව හඳුන්වනවා මකර නිවර්තනය මකර නිවර්තනය ගුඩ් ඊළඟට සමකයේ ඉඳලා අංශක 66.5 අරක 23.5න් පස්සේ
ඊළඟට තියෙන්නේ 66 හා මාර. උතුරට නම් ඒ අක්ෂාංශ මොකක්ද? උතුරු අක්ෂාංශ 66 හා මාර. ඒත් එක්කම මයික් එක මියුට් කරගන්න. දකුණට අක්ෂාංශ 66 හා මාර. 66.5 ලිව්වත් හරි. තියෙනවා. සමකේ ඉඳලා උතුරට අංශක 66 හා මාරකින් රේඛාවක් තියෙනවා. දකුණටත් 66 හා මාරකින් රේඛාවක් තියෙනවා. මේ දෙක හඳුන්වනවා නම් දෙකකින් අක්ෂාංශ 66 හා මාර. මේ මයික් එක ටිකක් ආ හරි මම ටිකක් ටිකකට මියුට් කළා. මේක ආක්ටික් වෘත්තය. ඒත් එක්ක මතක තියාගන්නවා දකුණෙනුත් 66 මාරට රේඛාවක් යනවා. ඒක තමයි ඇන්ටාක්ටික් වෘත්තය. ඇන්ටාක්ටික් අර වචනෙමයි වෘත්තය. ඉන් පස්සේ ඉන්න චුට්ටක් හරි මෙන්න මෙතන. මෙතන රේඛාවක් නෙමෙයි තියෙන්නේ ලක්ෂයක්, තිතක්. හරිද? හොඳට මතක තියාගන්න මේක අහන ඔයාලගේ පේපර් එකේ. මෙතන තියෙන එක ඉස්සෙල්ලාම කියලා දෙන්නම්කෝ. මෙතන තියෙන්නේ උත්තරද්‍රවය. ඒකට උත්තරද්‍රවය රේඛාවකින් නෙමෙයි තිතකින්. මේ විදිහට රේඛා පල්ලෙහා වගේ රේඛාවකින් නෙමෙයි තිතකින් තමයි ලකුණු කරලා තියෙන්නේ. මෙතනත් තියෙනවා යටම ලක්ෂය. මේක උතුරු නම් මේක දක්ෂිණ ද්‍රවය. ඒකේ අගේ කීයද? එතනින් ඉවරයි. මතකද බලමු. 23 හමාර 66 හමාර. එහෙනම් කියන්න බලන්න උත්තර ද්‍රවයේ අගේ කීයද කියලා. එතනින් අක්ෂාංශ ටික ඉවර වෙනවා නා. අංශක 90යි. අංශක 90. අන්න හරි. උත්තර ද්‍රවයේ අංශක 90යි. ඔන්නෝ තමයි ප්‍රධාන අක්ෂාංශ රේඛා ටික. මතක තියාගන්න පුළුවන්ද? උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි කීයටවත් රේඛාවකින් අඳින්නේ නෑ පුතේ. ඒක ලක්ෂකින් තමයි අඳින්නේ. සමකය අනික් කරකටක මකර නිවර්තන රේඛා දෙකයි ආක්ටික් ඇන්ටාර්කික් වෘතයි තමයි රේඛාවලින් අඳින්නේ. උත්තර ද්‍රවය කියන්නේ මුදුනේම තියෙන ලක්ෂය, දක්ෂිණ ද්‍රවය කියන්නේ පහළින්ම තියෙන ලක්ෂය. ඔන්න ඔය ටික තමයි ප්‍රධාන රේඛා ටික. දැන් පුළුවන් දර හිස් කොටුවේ ප්‍රධාන අක්ෂාංශ රේඛා කියන කොටුවේ මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න ඕන. ඉස්සෙල්ලාම වෘත්තයක් ඇඳලා ප්‍රධාන අක්ෂාංශ රේඛා ටික ඔයාලා ඇඳ ගන්න බලන්න. නම් කරන්න නැතුව මෙන්න මේ කොටුවේ ප්‍රධාන අක්ෂාංශ රේඛා කියන කොටුවේ තමයි ඇඳ ගන්න ඕනේ. දැන් පොතේ ලියන අය නම් ප්‍රධාන අක්ෂාංශ රේඛා කියලා ලියලා වැඩේ කරා. තීජ මං ඔය රේඛා ටික ඇඳගත්තා. ටෙන්ෂන් නෑ. මාරිට දැන් හරි ආවි. හරි. ඉන්න මං දැන් මාත් එක්ක නම් කරමු ඇඳගත්තු අය. ආව මඟ. ආ හරි. හරි ඉන්න ඉන්න. රතු පෑනෙන් ඇඳර පෙන්නන්නම්. ඔයාලත් ඒ විදිහට ඇඳ ගන්න පුතේ. මීට වැඩිය ලස්සනට අඳින්න. මෙන්න මේ විදිහට තමයි රූප සටහනේ වෘතයක් ඇඳලා ඔය ටික නම් වෙන මේ රේඛා ටික ඇඳෙන්න ඕන. ඊට පස්සේ ඔය රේඛා ටික අගයන් දාගන්න. අංශක බිඳුව 23.5. හැම එකේම අංශක එන්න ඕන. 66.5. මුදුනේ ඩොට් එකක් තියලා 90. ඔය අගයන් ටිකම යටටත් දාගන්න. 23.5 66.5
අනුව ඔව් තිද චූටි මේ එකක් දෙන්න උදාර තිදට මේ චුට්ටකේ හදත්තේ මේ රූපසටහනේ පොඩි වැරද්දක් තියෙනවා පුතේ මේ තිත පෙන්නන එක තමයි වානි මේ රේඛාව නේද ඔව් ඩීජේ කැඳගත්තා ආ රේඛාව අඳින්න එපා මං ඇඳපු විදිහට අඳින්න සමකේ ඉඳලා උඩට රේඛා දෙකයි සමකේ ඉඳලා පහළට රේඛා දෙකක් තියෙනවා මේගොල්ල උත්තර ද්‍රවය රේඛාව මුදුනින් තිතක් තියාගන්නවා මම රතු පානෙන් ඇඳලා තියෙන විදිහට තමයි රේඛා ටික එන්න ඕනි උඩින් තිතයි මෙතනින් තිතයි මෙන්න මේක අඳින්න එපා මං ඔය ඉරි ගහලා පෙන්නලා තියෙන එක පල්ලෙහත් එහෙම එකක් තියෙනවා ඒක අඳින්නත් එපා ඒ කහපාටින් ගාලා තියෙන රේඛාව ඕනේ නැහැ. ඒක කුරුටු බලි ගාලා දාන්න. හරි. අගයන් ටිකක් දාගන්න. දෙන්නෙනකම් වැඩ ඉවරයිද? ඔව් ටීචර්. නම් ටික. හරි. ඒක තමයි දැන් මගේත් එක්ක නම් කරගන්න. ඔයාලා ඔන්න දැන් රූප සටහන ඇඳලා අගයන් ටික දාලා ඉවරද? ඔක්කොමල වැඩ ඉවර වෙන්න ඕනේ නම් කරගන්න රූප සටහන. හරි එහෙනම් උදේවල කතා කරන්න කාටයි පාඩම මගේ ඇරෙනවද දන්නේ නැහැනේ කතා නොකලොත් මට ඒක හොයාගන්න බෑ මං තව පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට හා ටීචර් හරි ඔන්න ලියල ඉවර වෙන ඇයට පුළුවන් මම නම් කරන විදිහට නම් කරගන්න ඉස්සෙල්ලාම අංශක බිඳුව සමකය කියලා නම් කරගන්න දැන් අගේ දාලානේ තියෙන්නේ හරි හරි ටීචර් අංශක බිඳුවෙන් උඩට යන්නේ අපි 23.5 කියලා රේඛාවක් ඇඳලා තියෙනවද ඔව් ටීචර් හරි ඒක කර්කටක නිවර්තනය වෙලාව ඕනි නම් මට කියන්න ඕන හරි ටීචර් කොණික කතා කරන්නේ නෑනේ පුතේ තව රූපසට හරි ටීචර් හරි ටීචර් කැඩි නෑනේ. ඔව් ටීචර් කැඩි කැඩි යන්නේ. මේ ස්ක්‍රීන් එකේ ලියනවා. ඔයාලට බලා ගන්නත් පුළුවන්. හරි. ආව කර්කටක නිවර්තනය. ලිව්ව ටීචර්. අපේ රේඛාව හොයාගන්න. ආයිනින්න. ලියපු නැති අයත් ඉන්නවනේ. සමකේ යටට ගිහිල්ලා අංශක 23 අපේ රේඛාව හොයාගෙන වක්‍ර නිවර්තනය කියලා ලියන්න. සමකය හරි සමකයෙන් උතුරට ගියා දැන් උතුර දන්නව ඔයගොල්ලෝ උතුරට ගිහිල්ලා අංශක 23 හමාරේ රේඛාව හොයාගත්ත කර්කටක නිවර්තනය දකුණට ගියා 23 හමාරේ රේඛාව හොයාගත්ත මකර නිවර්තනය කියලා ලියාගත්තා මම ලිව්වා ටීචර් ආ හරි ලිව්වා ටීචර් එතෙන් දෙනකම් වැඩ ඉවරද? ලිව්වා ටීචර්. ඔව් ටීචර්. ඒක අපිට දැන් කරන්න ගියා. කරන්නම් ඉතින් පුතේ කපන එක එක පළාත්වලට ඔව් ඒක තමයි. අපිට නෑ ටීචර්. සමකේ ඉඳලා ඔන්න හොයාගන්න උතුරට අංශක 66.5 රේඛාව ඔන්න ඇඳලා තියෙන්නේ.
උතුරට 66.5 රේඛාවයි. ඒ කියන්නේ සමකේ ඉඳලා ඔයාලගේ උඩ පැත්තට. උඩට. උතුරු දිශාවට 66.5 හොයාගෙන ලියන්න ඕන. ආක්ටික් වෘත්තය. ආක්ටික් වෘත්තය. ආක්ටික් වෘත්තය යටට 66.5 රේඛාව හොයාගෙන ඇන්ටාර්කටික් වෘත්තය කියලා ලියාගන්න. 66 උතුරට 66.5 රේඛාව ආක්ටික් වෘත්තය දකුණට 66.5 රේඛාව ඇන්ටාර්කටික් වෘත්තය. ස්ක්‍රීන් එකේ මම ඒ ටික ලිව්වා. ධම්සඳි ඉවරද? හරි ගුඩ්. හරි ඔයාලට පුළුවන් ඉවර අයට උතුරින් අංශ කඳුවේ තිත හොයලා උත්තර ද්‍රව්‍ය කියලා ලියා ගන්න. ටීච මං අප්‍රම කරා. හරි දකුණට තියෙන අංශ කඳුවේ තිත හොයලා දක්ෂිණ ද්‍රව්‍ය කියලා ලියා ගන්න. ඔන්න ඔය ටික තමයි ප්‍රධාන අක්ෂාංශ රේඛා ටික. දැන් කම්ප්ලීට් කරගන්න බලන්න. ලං උත්තර ද්‍රව්‍ය කියලා ලිව්වේ නෑ මට ලියන්න පුළුවන් අංශක 90 උඩට තියෙන තිත ළඟ උත්තර ද්‍රව්‍ය. හරි ටීචර්. මනුලි හරි. රූප හරි ටීචර්. පැහැදිලි. හරි ටීචර්. ටීචර් බලන්නක මගේ රූපේ හරිද කියලා. උත්තර ද්‍රවය. යට අංශක 90 ලක්ෂය දක්ෂිණ ද්‍රවය. තග්ගාලි ඉවර කරගන්න බලන්න. මගේ එකක් බලන්න හරිද කියලා. නෑ. ටීචර් මේ හරිද? ආ හරි. සෙනුරිගේ එක හා ෂුට්ටත් අද කරලා අඳගන්න මට පේනවා හැටිද? මනුලි කියන්නේ කමක් නැහැ. අක්ෂාංශ ටික නම් කරගත්තද? මට ෂුට්ටක් කියන්න අක්ෂාංශ රේඛා ටික නම් කරගත්ත නේද? හරි. මනුලි කලින් වෙන එකක් පෙන්වලා තියෙන්නේ. පැහැදිලි. මෙච්ච කැඩි කැඩි එහෙම නෑ. බලන්න. අනික අයත් රූප සටහන පැහැදිලි වැඳ ගන්න ඕන. වීඩියෝ එක. වෙලාව ඇති නේද? අද දැන් ක්ලාස් එකකටම රූප සටහන ඇඳ ගන්න වෙලාව ඇති නෝන. සහන්‍යාගේ එකත් හරි. සහන්‍යා මේ රේඛාව අයින් කරගන්න. අංශක 66.5න් පස්සේ රේඛාවක් නැහැ. හරිද? මම ඒකයි මේ රූප සටහන එක කැපුවේ. තිතක් තමයි තියෙන්න ඕනි මුදුනේ. යටිනුත් රේඛාවක් නැහැ 66.5න් පස්සේ තිතක් තමයි තියෙන්න ඕනි. නිල් නුවණගේ එකත් හරි. රේඛාවක් අඳින්න එපා. අනුෂිගේ එකත් හරි. දෙවමිගේ එකත් හරි. අර රේඛාව ඇඳලා මට හරියට පැහැදිලි නැති රූප සටහන් වල එහෙම රේඛාවක් තියන්න එපා. 66.5න් පස්සේ රේඛාවක් නැහැ අංශක 90 තිතක්. හරි පුතේ හරි. එහෙනම් අදට අපිට පාඩම කරන්න වෙන්නේ ඔච්චරයි. මයික් ටික ඔෆ් කරගන්න. අදට ක්ලාස් එක මං ඉවර කරනවා. එතකොට ඕකේ අද කරගන්න බැරි වුණ ටික කරගෙන රූප සටහන් පාඩ කරගෙන පැහැදිලිව හදාගෙන ලබන සතියේට ජොයින් වෙන්න එහෙනම්.
හා ටීචර් මම ඔයාලට පේපර් දෙකක් අද ටීචර්ට කරන්න ආවට පස්සේ ඔයලා ගෲප් එකට දාන්නම් ඒ ටිකත් කරලා වාරි භාගෙ ලියලා හොඳට ලකුණු ගන්න ඔව් තිබුණා ඒ පේපර් ටික් කරන්න ඕනේ නැහැ අපි රිවිෂන් එකට පේපර් දෙකක් කළානේ තිබුණ නැති අය පේපර් එක කරන්න හරි එන හැමෝටම ආයුබෝවන් බලන්න ගිහින් පැය කීයක්ද Good night, teacher. Hi, good night, Aibowan. Aibowan, teacher.